සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රි පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිබින් සිරස්තල ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කරන අම්ෆන් සුලිකුණාටුව ඉදිරිපැය 12 තුල ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වෙයි සුලිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 615ක් උතුරින් ශ්‍රී ලංකාවේ පළාත් 4කට තද වැසි සමග සුළං දිස්ත්‍රික්ක 10කට නිකුත් කළ නායාමී අනතුරු හැඟවීම් තවදුරටත් අදත් කොවිඩ් රෝගීන් දස දෙනෙකු වාර්තා වෙයි මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 970 දක්වා ඉහළට රජයේ කිසි විටකත් කොරෝනා මරණ සහ ආසාදිතීන් පිළිබඳ තොරතුරු වසන් කළේ නැහැ සෞඛ්‍ය ඇමතිනිය තහවුරු කරයි දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක 23කට පමණක් හෙට අලුයම පහට අවසන් කොළඹ සහ ගම්පහ ඇඳිරි නීතිය අඛණ්ඩව 11 වසරකට පෙර යුද ජයග්‍රහණී අවසන් පැය කිහිපය ප්‍රථමයෙන් දේශීය පුවත් ගිනිකුණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අම්ෆන් සුලිකුණාටුව ඉදිරි පැය 12ක කාලය තුල ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එහි බලපෑමෙන් දිවයිනේ පළාත් 4කට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එමෙන්ම දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර ඇති නායම් අනතුරු එකවීම තව දුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා අම්ෆන් සුලිකුණාටුව උතුරට බරව වයඹ දෙසටත් අනතුරුව හෙට සිට උතුරට බරව ඊසාන දෙසින් බටහිර බෙංගාල වෙරළ වෙතත් ගමන් කරනු ඇති බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා මේ හේතුවෙන් බටහිර බෙංගාල සහ ඔඩිෂා වෙරළ තිරෙන් යාත්‍රා සහ දීවරීන් ඉවත් කර ගැනීමට ඉන්දියා බලධාරීන් කටයුතු කර තිබෙනවා එමෙන්ම මේ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ පළාත් 4කට මිලිමීටර් 150 ඉක්ම වූ තද වර්ෂාපතනයක්ද අපේක්ෂා කරනවා මේ අතරේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩි විය හැකියි එමෙන්ම මෙම මුහුදු ප්‍රදේශවල රළ මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යා හැකි අතර මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතිනවා ගිනිකුණ දිග සහ යාබද නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 80 දක්වා වන ප්‍රහාරාත්මක සුලං පලාපොරොත්තු විය හැකි මේ නිසා නැවත දැනුම් දෙන තුරු දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වල නොයෙදෙන ලෙසයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ දැනට මෙම මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල යෙදී සිටින පිරිස් වහම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දී තිබෙනවා ඒ අනුව ත්‍රිකුණාමලිය දීවර වරායන පිටත්ව ගිය දීවරින් පිරිසක් යලි ගොඩබිමට එවීමට නාවික හමුදාව කටයුතු කළා එමෙන්ම මඩකලපු ප්‍රදේශයේ දීවරින්ද අද දින සිය දීවර කටයුතු වලින් වැළකී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ එල්පීටී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස රසකට ගස් කඩා වැටීම හේතුවෙන් හානිය සිදුව තිබෙනවා පැවති වර්ෂාපතනයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගිය අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැලණි කළු ගින් නිල්වලා සහ මහවැලි යන ගංගාවල මෙන්ම කිරිඳි ඔය මාතුරු ඔය දැදුරු ඔය කුඹුක්කන් ඔය හැඩ ඔය සහ අත්තනගලු ඔය ජල මට්ටම මේ වන විට සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති බවයි එමෙන්ම දිස්ත්‍රික්ක 10කට නිකුත් කර තිබූ නායමේ අනතුරු ඇඟවීම නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා ගාල්ලේ මාතර මාතලේ රත්නපුර කළුතර කෑගල්ල කොළඹ නූරෙළිය
කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක නායමී අවධානම් පවතින බවයි එම සංවිධානය පවසන්නේ. අද දින නව ආසාදිතින් දස දෙනෙක් හමු වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මෙරට කොරෝනා ආසාදිතින් දැනට සති දෙකක පමණ කාලයක සිට බාහිර සමාජයෙන් හෝ පොකුරු වශයෙන් වාර්තා වී නොමැති බවයි වසංගත රෝග විද්‍යායකගේ පවසන්නේ. कोविड-19 वायरस आसादने रोगीन विसी पस्तेने को पिलिबंदव ये दिन वार्ता उना अदाल आसादितीन अतुरीन विसी तुंदेने को नाविक हमुदा सामाजिकीन वन अतर देदेने को निरोधायन मध्यस्थाने अन्ही रंदी सिटने पुद्कलें वायरस आसादितीन पसुगे काले पुरावट पोकुरु वशेन हा बाहिर समाजेन हमुवत देनेट देसतियक पमन काले के सिट इलस रोगीन वार्ता नोबन पपाई वसंगत रोग विद्या एकके अध्यक्ष वैद्य सुदत् समरवीर महता अपकल विमसीमक दीसनहन कले මෙවන විට වාර්තා වෙමින් පවතින රෝගීන් වැඩි පිරිසක් බැලිසර නාවික හමුදා කඳුරෙන් වාර්තා වන බවත් අනෙකුත් ආසාදිතින් නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමු වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ අතර COVID-19 වෛරසය ආසාදින වීරෝහල්ගත ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සමාජිකින් 12 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් අද පිටව ගියා. ඒ අනුව මෙවන විට වෛරසය වැළඳී සම්පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 189ක් පවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ ප්‍රකාශ කළේ. වවුනියාව පම්පමඩුව යුද හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලින් 31 දෙනෙකුද අද නිවෙස් බලා පිටව ගියා. අපි හොඳින් රැක බලාගත්ත පොලිස්පතිතුමාට යුද හමුදාපතිතුමාට හා ජනාධිපතිතුමාට හා මෙහි සිටින සෑම යුද හමුදා සබලෙක්ටම මම බෙහෙවින්ම ස්තුති කරනවා. එයාලට එයාලගේ ඉදිරි ගමන සාර්ථක වේවායි කියලා මම පතනවා. සමහරක් අය හිතාගෙන ඉන්නවා එළියේදී නිරෝධානයකට යොමු කරනවා කියන්නේ ලොකු භයානක දෙයක් විදියට. එහෙම නැහැ. මෙතන ඇවිල්ලා අපි නිදහසේ සතුටින් කාලා බීලා එහෙම හිටියා. මෙතන බය වෙන්න කිසිම දෙයක් නැහැ. නිරෝධානයකට මුහුණ දෙන්න සිදු වුණොත් කිසිම දෙයකට බය නොවි මෙතන ඇවිල්ලා මෙතන මේ රාජකාරිය වෙන විදියට ඒ අයට අපි සහයෝගය දීලා අපිට කියන දේ පිළිඳලා සතුටින් මෙතනින් ඉඳලා අපිට රජෙන් දෙන සහතික ලබා ගන්න අපිට ගෙදර ගිහලා බයක් නැතුව ඉන්න පුළුවන්. අදාළ පිරිස පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කළ අවසන් කණ්ඩායම වන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙතර බූස නාවික හමුදා කඳුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පුද්ගලින් 7 දෙනෙකු අද නිවෙස් බලා පිටව ගියා. පිටපලත්වල සිට මඩකලපුව දිස්ත්‍රික්කයට පැමිණෙන සීලුම් පුද්ගලින්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමට මඩකලපුව සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර තිබෙනවා. මෙය අතර පවතින තත්ත්වය හමුවේ රටවල් 143ක සිටින ශ්‍රී ලාංකිකයින් 38983 දෙනෙකු මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ පිටසෙන් 27854 දෙනෙකු ශ්‍රමිකින් වන අතර තවත් 3078 දෙනෙකු සිසුන් වන බවයි. එමෙන්ම තවත් 4400ක් කෙටි කාලින වීසා මත විදේශගත වූවන් වන අතර තවත් 3527 දෙනෙකු විදේශගත වූවන්ගෙන් යැපින්නන් බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ. එසේම ද්විත්ව පුරවැසිභාවයේ හෝ වෙනත් කරුණු මත විදේශගත වූවන් 484 දෙනෙකුද ඊට ඇතුළත්. කොරෝනා මරණ හෝ රෝගීන් පිළිබඳව කිසිදු ආකාරයකින් රජයේ විසින් තොරතුරු වසන් කිරීමක් සිදු කරන මෙති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය පවසනවා. මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අද පෙරවරුවේ දළදා මාලිගාව වෙත ගොස් දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. इनानुतुरुव माल्वातु पार्श्वे महानायक अतिपूज्य तिब्बटुवे श्री सुमंगल महानाहिमियन बेहदेकीमट महानुवरट पेमिनी सौख्य अमात्यवर्य एहिदी उन्वहन्सेगे आशीर्वादे लबा वर्तमान कोविड वासंगत तत्वे पिलिबंदव उन्वहन्से दनुवत् कला. අනුතරුව අස්කිරි පාර්ශවයේ වෙත ගිය අමාත්‍යවරිය අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරතන මහානාහිමියන් බැහැදක උන්වහන්සේගේද ආශිර්වාද ලබා ගත්තා. අනුතරුව අමාත්‍යවරිය මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මුතුමේ දැන් විපක්ෂ විශේෂම කියන මේ මරණ ගාන මේ සෞඛ්‍ය මුතුමේ අතුරු රජයෙන් අංගනවා මේ වුණ කියලා මේ කොරෝනා රෝගීන් මේ බූම දාන කරනවා මේ වගේ විශාල චෝදනාවක් කරනවා. රජයට කිසිම අවශ්‍යතාවයක් නැහැ. රජයේ සියලු තොරතුරු
ඒ විදිහට ලබා දීලා තියෙනවා ඒ නිසා රජයට මේ කිසි දෙයක් හංගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ වෛද්‍යංශ තමයි එම රෝගියා කොයි රෝගයෙන්ද මැරුණේ කියලා දෙන්නේ මේ රටේ එක වෛද්‍යවරයෙක් නෙමෙයි ඒ දිස්ත්‍රික්කවල ඒ පළාත්වල වෛද්‍යවරුන් රජයට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ රෝගිය හංගන්න පිහිටනවා දෙයියන්ගේ පිහිටෙන් මේ රෝගිය මර්ධනය කරගන්න අපි ගත්ත උත්සාහයන් සාර්ථක වෙමින් තියෙනවා මේ තත්ත්වය අපි තව දුරටත් දිදිරි කාලය තුලත් මේ රෝගිය මර්ධනය කරගන්න රජයක් විදියට අපි ගන්න සියලු ක්‍රියාමාර්ග මේ මහන්සි වීම මේ වැඩ කිරීම මේ සම්බන්ධයෙන් බුද්ධිය පාවිච්චි කරලා ගන්නා වූ ක්‍රියාමාර්ග ඒ විදියටම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේවන විට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. ඒ අනුව කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා හෙට අලුයම පහට ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතයි. මේවන විට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. මෙලෙස දිවයින පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා හෙට අලුයම පහට ඉවත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් පසුගිය 11 වෙනිදා සිට ආරම්භ කළ ජන ජීවිතයේ සහ ආර්ථික ක්‍රියාකාරීත්වයේ යථාතත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල අද දින ක්‍රියාත්මක නොවන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. යනුව හෙට දින ඇඳිරි නීතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. හෙට දිනය ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මීට අමතරව ලංකාවේ අනිකුත් ප්‍රදේශවල දහවල් කාලයේ ඇඳිරි නීතිය ලිහිල් වෙනවා. කුමන ප්‍රදේශයක ඇඳිරි නීතිය ලිහිල් වුණත් පළවෙනි කාරණේ තමයි සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. අනෙක් කරුණ වන්නේ ස්වයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා නම් යම් පිරිසක් ඔවුන්ට ඉන් පිටතට පැමිණීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම හෙට දිනේත් අඳුරුම්පතේ අංක ක්‍රමයේ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අයට පිටතට පැමිණීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම පාගමනින් තමන් සිටින ස්ථානයේ හෝ පදිංචි ස්ථානයේ සිට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ ඒ හැරෙන්නට වෙනත් ආකාරයකට වාහනවලින් ගමන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. වාහනවලින් ගමන් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ යම් කිසි රාජකාරියක් සඳහා කාර්යයක් සඳහා වාර්තා කරන අයට හෝ එම කාර්ය අවසන් වී පිට වෙන අවස්ථාවේදී පමණයි ඊට අමතරව ඒ අයට පොදු ප්‍රවාහන සේවා යොදා ගැනීමටද හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමන්ගේ කාර්යාලයට රැකියා ස්ථානයට ගමන් කිරීමට කුලී රථ හෝ ත්‍රිරෝද රථ යොදා ගැනීමට හැකියාවක් තිබෙනවා. අතිශයම තීරණාත්මක කාල පරිච්ඡේදයක් දැන් මේ ගෙවියන්නේ ඇඳිරි නීතියත් සමගම රාජකාරිය ආරම්භ කිරීම තවත් පොකුරක් නිර්මාණය නොවීමට කටයුතු කිරීමට සෑම දිනෙකම වග බලා ගත යුතුයි. එමෙන්ම හෙට දින දුම්රිය දහවදිය වෙන ආකාරය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී WDR පද්මලාල් මහතාගෙන්ද අප විමසීමක් සිදු කළා. 18 වෙනිදා පටන් ගන්න සති සඳහා 11,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචිලා තිනවා. ඔවුන් වෙනුවෙන් අපි දුම්රියන් දාවනට එක් කරලා තිනවා. නු මහනුවර සිට මහවහන්දියේ සිට හලාවත සිට පොල්ගහවෙල මීරිගම වේයන්ගොඩ ගම්පහදුම් ස්ථානයේ දුම්රියන් දෙකක් රාගමදුම් ස්ථානයේ දුම්රියක් ඊට අමතරව කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල කොස්ගම පාදුක්ක හෝමාගම යන දුම්රිය ස්ථානෙන් ගමන් ආරම්භ කරන දුම්රියන් හතරක් මුහුදුබඩ මාර්ගයෙන් බෙලියත්ත ගාල්ල අලුත්ගම කළුතර පානදුර මොරටුව කියලා දුම්රියන් හයක් ධාවනය කර යොදවලා තිනවා. මේ අනුව සියල්ල දුම්රියන් 19ක් වෙනවා හෙට දවසේ ගමන් ආරම්භ කරන. මෙහිදී ආසන ප්‍රමාණයට දුම්රිය මාගින් ගෙන එනවා. ලියාපදිංචි වීම කොහොම ප්‍රීසක් ඉල්ලුම් කරලා තිබුණත් දුම්රකතනංග වල තියෙච්ච කාර්ය බලතාවය නිසා මං හිතන්නේ කොට දෙමුට ලියාපදිංචිනේ බැරි වුණා. ඒ පිරිසත් අපි අර ලියාපදිංචින පිරිස සියල්ලම නොපැමිණෙන්නේ නැති නිසා ඉඩ තියෙන ප්‍රමාණයට ඉතුරු වෙන ආසන අනුව ඔවුන්ටත් හැකියාව දෙන දුම්රියන් ගමන් කිරීමට ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඔවුන්ට දුම්රිය ගමන් ආරම්භ කරන්න පැය භාගයකටවත් කලින් දුම්රිය ස්ථානයට පැමිණෙන්න කියලා ඇහිල්ලා ඔවුන්ගේ රාජකාරී අවස්ථාව කියලා එම ආයතනයෙන් දීපු ලිපිය හෝ SMS පණිවිඩය නැත්නම් ඊමේල් එක ඉදිරිපත් කරලා දුම්රිය ස්ථානයේ හමු වුණාම ඔවුන්ට පුළුවන් ප්‍රවේශ පත්‍රයක් සහ ටෝකන් පත්‍රයක් අරගෙන දුම්රියෙන් ගමන් කරන්න. 2009 වසරේ මැයි මස 17 වෙනිදා දශක තුනක යුද්ධයේ අවසන් මොහොත සියලු ශ්‍රී ලාංකිකයින්ට සාමය හා සමගිය බලාපොරොත්තු මුදුන්පත් වූ අවසන් හෝරා කිහිපය ලොව භයානකම ත්‍රස්තවාදීන් ලෙස හැඳින් වූ LTTE ත්‍රස්තවාදීන් මෙරට ඊළම ඉල්ලා අහිංසක ජීවිත රසක් බිලිගත්තේ හිට්පිට නොමැති තම සිත් පෙරදරිව තම නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකර නැමති ඒ සාහසිකයාගේ මග පෙන්වීම යටතේ දශක තුනක කාලයක් පුරා අහිංසක මිනිස් ජීවිත දීපල හානි පමණක් නොව
ආගමික ස්ථානවලට පවා පහර දීමට එදා LTTE ත්‍රස්තවාදීන් කටයුතු කළා. කෙසේ නමුත් 2005 වසරේදී මෙරට බලය තමා අතටගත් එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සේනාධිපති නායකත්වයේ යටතේ සහ එවක ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ මෙන්ම එවක යුද හමුදාපති වර්තමාන ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයේ ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම යටතේ ත්‍රිවිධ හමුදාව සිය අනසක පතුරවමින් LTTE ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගත් බොහෝ ප්‍රදේශ අඟලින් අඟල තමා සතු කරගනිමින් රණබිමේ ගුවන් ගැබේ සහ සයුරු තෙරේ යුද වැදෙමින් මෙරට නිදහස වෙනුවෙන් සටන් වැදුණා. එලෙස කොටි ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගත් භූමි තමා සතු කරගනිමින් ඉදිරියට යන මොහොතේ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත පවා බේරා ගනිමින් ත්‍රිවිධ හමුදාව මානුෂීය හමුදාවක් ලෙස සිය වගකීම මැනවින් ඉටු කළා. ජාත්‍යන්තර රටවල් මෙන්ම විවිධ දේශ විදේශ සංවිධාන හරහා කොතරම් බලපෑම් එල්ලවුවත් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් එවක ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද කිසි විටකත් එම අභියෝගයන්ට බිය නොවී යුද්ධය අවසන් අදියරට රැගෙන ආ අතර ඊට දැවැන්ත සවියක් වෙමින් එවක හමුදාපති සරත් ෆොන්සේකා මහතාද ගුවන් හා නාවික මෙන්ම පොලිස්පතිවරයාගේද සහයෝගයෙන් ශ්‍රී ලංකා මාතෘභූමිය ජයග්‍රහණය කරා පියමැන්නා. වේලුපිල්ලේ ප්‍රභාකර නැමති ම්ලේච්ඡ ත්‍රස්ත නායකයා සහ ඔහුගේ බියගුළු LTTE සගයන් නන්දිකඩාල් ප්‍රදේශයේ කුඩා බිම් කඩකට කුටු කිරීමට ත්‍රිවිධ හමුදාව සමත් වූ අතර අදවන් දිනක එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා G11 සමුළුව අමතමින් තම රට යුද්ධය නිමා කළ බව ලොවටම ප්‍රකාශ කළා. එම ප්‍රකාශය ලෝවටා පැතිරී යාමත් සමග තම පරාජය වටහාගත් LTTE ජාත්‍යන්තර කටයුතු පිළිබඳව ප්‍රධානී සෙල්ව රාජා පත්මනාද නැමති කොටි ත්‍රස්තවාදියා කොටි හිතවාදී වෙබ් අඩවියකට මීට වසර 11කට පෙර අදවන් දිනක ප්‍රකාශ කර තිබුණේ තම LTTE සංවිධානය යුද පරාජය පිළිගන්නා බවයි. 2009 මැයි මාස 17 වනදා එනම් අදවන් දිනක අවසන් මොහොත වන විටත් විරෝධාර ත්‍රිවිධ හමුදාව නන්දි කඩාල් කලපුව හරහා පැන යාමට සූදානම්ව සිටි ප්‍රභාකරන් ඇතුළු කොටි නායකීන් ග්‍රහණය කර ගැනීම සඳහා අවසන් මෙහෙයුමේ නිරතව සිටි අතර එම පැය කිහිපය ඉතාමත් තීරණාත්මක පැය කිහිපයක් වුණා. 2009 මැයි මාස 18 වනදා සිදු වූයේ කුමක්ද? ඒ පිළිබඳව තොරතුරු හෙට සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. හැකි ඉක්මනින් මහමැතිවරණය පවත්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය මාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදී රටක් පාර්ලිමේන්තුවක් නැතුව යන්නත් බෑ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන ඕගන්ස් තුන එහෙම නැත්නම් කණු තුනක් හැටියට සැලගෙන විධායක ව්‍යවස්ථාදායක සාධිකරණය ව්‍යවස්ථාව සම්පූර්ණ කරමිට ඒ අංශ තුන එක හා සමානම සමාන්තරව ක්‍රියාත්මක විය යුතුයි රටේ. ඒ නිසා හැකි ඉක්මනින් මොකද මේ පිරුණු වෙච්ච මේ රටේ ජන ජීවිතය විනාශ කරපු අවුරුදු 4 5ක් මුළු රටක්ම විනාශ කරපු ඒ පාර්ලිමේන්තුව නැව කරුවරි කියලා මේ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරයි කියලා කියන්න බෑ. පාර්ලිමේන්තු මැතිවරණයක් තිබෙන්නේ නැහැ කියලා. ඒක අපි බැලුව බැලමට ඒක කතාව හරි. හැබැයි මේ රටේ මැතිවරණ දෙකක් තියෙනවා. එකක් තමයි පළාත් පාලන. කාරු හරි කියලා මේක සමාන කරන්න බෑ කියලා. පළාත් පාලන මැතිවරණය තිබ්බහම අලුත්ම දේශපාලන පක්ෂයක් වෙච්ච ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කෝට් ලාංඡනේ නම දැන්නෙත් නැතුව පෙළක් කළා ලාංඡනේ රොමනක් ඡන්ද දීලා මේ රටේ අති විශිෂ්ට දැවැන්ත ජයග්‍රහණයක් කරා. එක්සත් ජාතික පක්ෂය පැඩි ලෙස ප්‍රතික්ෂේප කරා මේ රටේ ජනතාව. ඒ නිසා හැකි ඉක්මනින් මැතිවරණයක් තබලා සෞඛ්‍ය අංශ සියල්ල සාකච්ඡා කරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ ආකාරයෙන් ස්ථාපිත කරලා සාමාන්‍ය ව්‍යවස්ථානුකූලව රට ගෙනියීමේ වකිම මම හිතන්නේ අපි සෑම පුරවැසියෙකුටම තියෙනවා. රටේ පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකීන් අගතියටපත් නොකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජකාරියවසම් මහතා පවසනවා. ඒ කුලියපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පරිත්‍යාග කරන්න කියලා නැත්තම් ඉල්ලීමක් කරලා තිබුණා. මම හිතන්නේ රාජ්‍ය සේවකයෝ තමන්ගේ වැටුප නිසියාකාරව කළමනාකරණය කරලා මේ වැටුපට සරිලන විදිහට තමන්ගේ වියදම් ටික හදාගෙන ඉන්නේ. එතකොට දැන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප ඉල්ලනවා නම් ඒකට රාජ්‍ය සේවකයාට කරන බරපතල අගතියක් ලෙසයි අපි දකින්නේ. මූල්‍ය කළමනාකරණය අපි කළ යුතුයි.
ආර්ථික ශක්තිමත් කිරීමේ දීර්ඝකාලීන සහ කෙටිකාලීන වැඩපිළිවෙළ සකස් කර යුතුයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ආර්ථිකය ශක්තිමත් කරන්න ආර්ථිකය ගොඩ දාන පදක්කම් ගහපු පක්ෂයක්. රාජ්‍ය සේවකයෝ කබලෙන් ලිපට දාන්න එපා. රාජ්‍ය සේවකයන්ට අත තියන්න එපා. මේ ආණ්ඩුව බලයට ගේන රාජ්‍ය සේවකයෝ තමයි කැප වෙලම වැඩ කරේ. අත් වශයෙන්ම අපේ ආණ්ඩුව පරාජිතපත් කරන්නත් රාජ්‍ය සේවකයෝ තමයි මතය හැදුවේ. ඒ නිසා අපි නැවතත් එක්සත් ජාතික පක්ෂය රජයක් කරද්දී අපි බලනවා අපි සංවර්ධනයේ ගේන ආර්ථික ශක්තිමත් සහභාගී ලොක්ඩවුන් එක ඉවත් කරනකොට බස් වලින් මහ ජනතාව ගේන්න සීට් ප්‍රමාණයට එහෙම නැත්නම් ඉස්සල්ලා කිව්වේ බාගෙට ගේන්න කියලා. හැබැයි පෞද්ගලික බස් හිමියන්ගේ වියදමේ. ඒක එහෙම කොහොමද වෙන්නේ? මේ ආණ්ඩුවට වෙළඳපොළ නියාමයන් පිළිබඳ කිසි අදහසක් නැහැ. ඒ කියන්නේ තුවක්කු ඔලුවට තියලා කියනවා කරපම් මේක. හැබැයි කොච්චර කල් කරන්නද? ඒ වගේම පොහොර ප්‍රතිපත්තියත් ඒ වගේ. ඒ වගේම තමයි දැන් කියනවා ආනයනය සීමා කිරීම කරනවා අපි කාට හරි බඩු ගේන්න ඕන නම් දින 90ත් 180ත් අතර ප්‍රමාණයක කාලවකවානුවා. ඒ කියන්නේ කාලේ ඉල්ලගන්නේ කියලා පිටරට ආනයන කරුගේ. ඒව හැම වෙයිද ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන තැනට මැදිහත් නොවි. ඒ සඳහා හරයාත්මක විසඳුම් ඉදිරියට දෙන්නේ නැතුව චණ්ඩිකමින් පෞද්ගලික අංශයට පොදු ප්‍රවාහන සේවයේ හසුරවන්නන්ට කතා කරලා කියනවා බල කරපල්. හැබැයි රජය විසින් පොදු යහපතක් කිරීමේ අනුමුණේ මැදිහත් වෙන්නේ නැහැ. රජයේ සාර්ථකත්වය හමුවේ විපක්ෂීය පසුබෑම වසා ගැනීමට ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මැතිවරණ සමයක් ආසන්නයේ තමයි විපක්ෂයට කදිම සටන් පාට එන්නේ. ආණ්ඩුවට එල්ල කළ හැකි තාම ආණ්ඩුවේ දුර්වලතා මැනවින් පෙන්눔 කරන්නේ සාමාන්‍යයෙන් සාධනීයව පෙන්눔 කරන්නේ විපක්ෂයක් මැතිවරණ සමයක් ආස. හැබැයි අද ලංකාවේ විපක්ෂය සටන් පාට දැන් මොනවද කියන්නේ? කොරෝනා වසංගතය හමු ඒ නිසා තමයි කිව්වේ හමුදාව යොදාගත්ත එක වැරදි. ලෝකෙම කියනවා හමුදාව යොදාගත්ත එක හරි කියලා. අපේ විපක්ෂය කියනවා වැරදි. ලෝකෙ සියලු මාධ්‍ය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ පිළිබඳ සොයමින් බලමින් ඉන්නකොට ලංකාවේ කොහොමද කොරෝනා වසංගතය පාලනය කරන්නේ කියලා. මේගොල්ලෝ කියන තොරතුරු වසන් කරනවා. මූලික පට්ටපල් බොරු බිම දුවන බොරු කිව්වා. ඊට පස්සේ සල්ලි නැහැ කියලා ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව අභිනව පාර්ලිමේන්තුව පිහිටවලත් මාස 3ක් යනකම් මුදල් බලය තියෙනවා. මුදල් වියදම් කිරීමේ හැකියාව ව්‍යවස්ථාවෙම ලබා දී තිබියදී. ඒකෝට මේ විදිය පට්ටපල් ගජබින්න ඇදවැය වෙන මොකක්වත් නිසා නෙමෙයි සටන් පාට නැති නිසා. අපේ රටේ විපක්ෂය අනාතයි නන්නතා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් වවුනියාව ශ්‍රී රාමපුරම් ප්‍රදේශයේ ස්ථාපිත රසකැවිලි හා පළතුරු විකුණුම් ස්ථානයක් විදුලි කාන්දු වීමක් හේතුවෙන් ගිනිගෙන විනාශ වී තිබෙනවා. ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් එම ප්‍රදේශයේ ගොවීන් හට පොහොර කිලෝ 10ක් සහ බීජ වර්ග 7ක් ලබා දීමේ වැඩසටහනක් පසුගියදා පොල්ගහවෙල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරුණා. යාපනයේ සිට පුත්තලම දක්වා බලපත්‍ර රහිතව නීති විරෝධීව කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ගවයින් 24 දෙනෙකු සමග එහි රියදුරු අනුරාධපුරයේ රාජාංගනේ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sianews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.